තරුණ දරුවෝ ගොඩාක් ආස වෙයි කියලා හිතන රෙසිපි එකක් අරන් තමයි මං අද ආවේ. දැන් කෑන්ස් වලින් තමයි හැමදාම ඕගලන් බේක් බීන්ස් කෑවේ. අද ඉඳලා ගෙදරම හදා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ ඔරිජිනල් රෙසිපි එකට හැමතිස්සෙම බේකන් වගේ දේවල් දානවා. නමුත් මම බේකන් දාන්න නැතුව තමයි අද හදාන්නේ. මේ නියම රස කිට්ටු කරලා මම අත්හදා බලලා ඒ රෙසිපි එක තමයි ඔයගලන්ට දෙන්න යන්නේ. ඉතින් අපි බලමු කොහොමද ගෙදරදීම රසට බේක් බීන්ස් හදන්නේ කියලා. මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් නමේම තියෙන බේක්ඩ් කියලා. නමුත් අපි අවන් එකේ නෙවෙයි මේක හදන්නේ. මොකද ලංකාවේ අපිට අවන් එකේ පැය ගණන් මේක බේක් කරගත්තොත් අපේ ලයිට් බිල ගොඩාක් වැඩි වෙනවා. ඉතින් ඒක නිසා ප්‍රෙෂර් කුකර් එකේ පුළුවන් මේක හරි ඉක්මනට හදාගන්න. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මම අරන් තියෙන්නේ ලංකාවේ අපිට ගන්න පුළුවන් සුදු කව්පි. මම පැය 6ක් විතර පෙඟෙන්න තියලා මේ ප්‍රෙෂර් කුකර් එකේ මිනිත්තු 3ක් තඹගෙන තියෙන්නේ ලේසි වෙන්න වීඩියෝ එකට නැත්තම් වෙලා යන නිසා. මේ විදිහට තඹගත්ත සුදු කව්පි සුදු හරි රතු හරි මේ වගේ හොඳට තැඹිලා තියෙන්නේ. අපි ආපහු සැරයක් මිනිත්තු 2ක් විතර ප්‍රෙෂර් කුකරයකට දාන්නත් ඕනේ මේක. ඊට පස්සේ දුඹුරු සීනි ටිකක් මිරිස් කුඩු චුට්ටක් තක්කාලි සෝස් කෝන් ෆ්ලවර් ලුණු වතුර තෙල් ලුණු මාළු මිරිස්. දැන් මාළු මිරිස් අරන් තියෙන්නේ ලංකාවේ රසට. එහෙම නැත්නම් කොළපාට බෙල් පෙපර් එකක් උනත් දාන්න පුළුවන්. දැන් පිටරටේ ඉන්න අයට බෙල් පෙපර් දාන්න පුළුවන්. ඊළඟට සුදු ලුණු බික් 3ක් විතර තියෙනවා. ලුණු ගෙඩියකින් ලොකු ලුණු ගෙඩියකින් භාගයක් තියෙන්නේ. මෙතන සාමාන්‍ය පුංචි මාළු මිරිස් කරල් එකහමාරක් තියෙනවා. දැන් මේ වගේ තමයි මං කිව්වේ මේ වගේ බාබකියු සෝස් තියෙනවා නම් දාන්න පුළුවන්. පිටරටේ ඉන්න අයට එහෙම දාන්න පුළුවන්. එක ලංකාවට ප්‍රශ්නයක් නැහැ. මේ තක්කාලි සෝස් හරි නැත්නම් ස්වීට් ඇන්ඩ් සවර් සෝස් කියලා තියෙනවා. ඒ කැමති එකක් ගන්න පුළුවන්. ස්වීට් ඇන්ඩ් සවර් සෝස් එකත් මේකට හරි රසට යනවා. අපි මං දැන් මුලින්ම කරන්නේ මේ ප්‍රෙෂර් කුකර් එකේ තියෙන බීන්ස් ටික පෙරාගෙන එන්නම්. තෙල් මේස හැන්දක් විතර දාගත්ත මැති. සුදු ලුණු ලුණු මාළු මිරිස් කියන තුනම දැම්මා. දාලා අපි තෙලේ ගින්දර ටිකක් අඩු කරගමු. හොඳට මේක ලුණු ටික මැලවිලා හොඳ සුවඳක් එනකන් ටෙම්පර අඩු කරගන්න ඕනේ. දැන් ඕගලන් බේකන් දාන්න කැමති නම් මේකට මේ ලුණු සුදු ලුණු දාන්න කලින් බේකන් ටික දාලා හොඳට බැදගෙන බේකන් ටික පැත්තකට කරලා තෙල් වැඩිපුර තියනා නම් තෙල් අයින් කරලා චුට්ටක් තෙල් ඉතුරු කරගෙන ඒ තෙල් ටිකෙන් පුළුවන් අපිට මේ වගේ ලුණු ටික ටෙම්පරාදු කරගන්න. බේකන් දැම්මම ඇත්තටම හරි රසයි. මේ දැන් චිකන් බේකන් උනත් ඕකලන්ට දාගන්න පුළුවන්. එහෙම නැතුව මේ විදියට උනත් හොඳයි. දැන් ඉතින් අපි හෙල්ත් එක ගැන හිතන නිසා බේකන් නැතුව මං හිතුවා හදනවා කියලා. දැන් හරි සුවඳයි. ඔයගලන්ට තේරෙනවනේ යන්තම් දුඹුරු පාට වේගෙන ඇවිල්ලා තියෙන සුදු ලුණු එහෙම මාළු මිරිස් ලුණු තැඹිලා හරි සුවඳක් තියෙනවා. මේ වෙලාවට අපි ගින්දර හොඳටම අඩු කරගන්න. මේ වෙලාවට මිරිස් කුඩු ලුණු ටික දාලා හොඳට කවලම් කරලා සෝස් දානවා. ඊට පස්සේ වතුර ටිකක් දාලා මේ සෝස් ටික ඔක්කොම දාගමු අපි. දැන් මේ සෝස් දාන එක ඕකලන්ගේ රස අනුව කරගන්න පුළුවන්. කොහොමත් බේක් බීන්ස් කාපු අය දන්නවා මේක හරි පැණි රසයි කියලා.
ඉතින් සීනි ටිකක් දාන්නත් ඕන මම සීනි චුට්ටක් දානවා සීනි දාන එකත් ඕගලන්ගේ රස අනුව ඒක හදා ගන්න පුළුවන් දැන් අපි කරන්නේ අපේ බීන්ස් ටික මේ දානවා මෙතන නිකන් ග්‍රෑම් 175ක් වගේ තියෙන අර රයිස් කුකර් එකේ තියෙන පොඩි කප් එකෙන් එකක් තමයි මම ගත්තේ මේකට අපිට වතුර දාන්න ඕනේ තව වතුර කෝප්ප එකයි කාලක් දාන්න ඕන මේ ප්‍රමාණයට. මේ corn flour අපි තාම දැම්මේ නැහැ. corn flour දාන්නේ මේක නිවුනට පස්සේ. දැන් අපි ආපහු ප්‍රෙෂර් කුකර් එක වහලා මේක ස්ටීම් යනකොට මම මේ වේට් එක දානවා. ඊට පස්සේ මිනිත්තු දෙකක් තඹගෙන මේක අරගන්නවා. මේ corn flour ටිකට වතුර මේසෙ ඇඳි දෙකක් විතර දාලා අපි දිය කරලා තියාගමු මේක හරි ගියාම දාන්න අන්තිමට තමයි මේක තික් කරගන්න දාන්නේ දැන් මේ දාන corn flour එකත් ඕකලන්ගේ කැමැත්ත අනුව ගොඩාක් කුකු කරගන්නවද යන්තම් කුකු කරගන්නවද කියන එක ඕකලම්ම තීරණය කරන්න දැන් මම මේ අරන් තියෙන්නේ තේ හැඳි එකයි මේ පේනව නේද මෙතනින් දුම යනෝ ඒ වෙලාවට මම වේට් එක දානවා ලිපේ ගින්දර හොඳටම අඩු කරලා වෙලාව බලාගත්තා තම මිනිත්තු දෙකකින් මම ලිප ඕෆ් කරනවා මගේ මිනිත්තු දෙක ගියා ඕගලන්ට පුරුදු විසල් ගන්න නම් පළවෙනි විසල් එකේ ඉඳලා ගින්දර අඩු කරාම විසල් තුනක් ගියා. එතකොට මගේ මිනිත්තු දෙකත් හරි ගියා. දැන් ටිකක් වෙලා තියලා අපි මේක ඇරලා corn flour ටිකක් දාලා ටිකක් උකු කරගෙන බෙදාගමු. මේ වගේ ටිකක් තැඹුණා තව ඊට පස්සේ තමයි අපි දැන් අර barbecue sauce එහෙම දානකොට තමයි ලස්සට කළු පාටට වගේ dark brown එකට මේක එන්නේ මේ sauce එක. දැන් අපි කරන්නේ lip on කරලා අර අපි දිය කරගත්ත corn flour slurry එක දානවා. වතුරත් එක්ක දිය කරගත්ත corn flour ටික දාලා මේක පොඩ්ඩක් උයා ගන්නවා අපි. දැන් ඕකලන්ට පුළුවන් තව සෝස් ඕනේ නම් සෝස් ටිකක් දාන්න පුළුවන්. දැන් රස බලලා ලුණු මදි නම් මිරිස් කුඩු ටිකක් ඕන නම් එහෙමයි. ගොඩාක් මිරිස් කුඩු දාගන්න එපා මේකට. දැන් දැක්කහනේ මේක උකු වුණා. යාන්තම් උකු වුණා. මම තක්කාලි සෝස් දැම්මට ඕකලන් බාබකියු සෝස් තියෙනවා නම් එහෙම නැත්නම් ස්වීට් ඇන්ඩ් සවර් සෝස් තියෙනවා නම් ඕන සෝස් එකක් දාගන්න තමන් කැමති දෙයක් දාලා මේක රස කරගන්න පුළුවන්. දැන් corn flour එක තැම්බෙන්න ඕනනේ ඒක නිසා පොඩ්ඩක් හැඳි ගගා මේ කුකු වෙනකන් උයාගෙන රස බලලා බාගන්න තමයි තියෙන්නේ. තක්කාලි සෝස් කෝප කාලක් විතර දාන්න ඕනේ. ඉතින් ඒක ඕගලන්ගේ රස අනුව දාන්න ඕගලන් පැණි රසට කැමති නැත්නම් ඒක අඩු කරගන්න. මුලින්ම පොඩ්ඩක් හදන්න මම කියන විදියට. ඊට පස්සේ ඕගලන්ගේ රස අනුව මේක වෙනස් කරගන්න පුළුවන්. දැන් බේකන් එහෙම දැම්ම නම් මේකේ පොඩි ස්මෝකි ෆ්ලේවර් එකක් ස්මෝකි අර දුම් සුවඳ වගේ එහෙම හොඳට එනවා. බාබකියු සෝස් දැම්ම නම් කළු පාට වගේ මේකේ ටිකක් ඩාර්ක් බ්‍රවුන් ගතියක් එනවා සෝස් එකේ. මගේ බීන්ස් ටික නම් රසට තියෙනවා. අපි දැන් ලිප ඔෆ් කරමු. මිනිත්තුවක් විතර මේක හැඳි ගගා ඉන්න ඕන නැත්නම් corn flour තැම්බෙන්නේ නැහැ. දැන් මේක බබාලාගේ ඉස්කෝලේට ගෙනියන්න ඕනෙම පුළුවන්. මගේ ගත්ත සීනි ටිකෙන් හරිය පොඩ්ඩයි දැම්මේ. මොකද ඒ සෝස් වල තියෙන සීනි ගතිය ඇති හින්දා.
දැන් ඕගලන් මතක තියාගන්න මං අද හැදුවේ ලංකාවේ විදියට කොහොමද අපිට බේක් බීන්ස් හදන්න පුළුවන් කියලා ලංකාවේ තියෙන දේවල් පාවිච්චි කළා. මොකද බේක් බීන්ස් වලට පාවිච්චි කරන්නේ වෙන බීන් ජාතියක්. ඒක ලංකාවේ නැහැ. ඉතින් අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. මේකට රතු කව්පියක වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මං ඒකිනුත් හැදුවා. ඒකෙත් හොඳයි. රතු කව්පිය හරි සුදු කව්පිය හරි අරගෙන අපිට තියෙන දේවල් පාවිච්චි කරලා රසට අපේ රසට මාළු මිරිස් දාලා රසට හදා ගන්න පුළුවන්. මේක පිටරට කෑමක් නිසා තමයි ඔය බේක් බීන්ස් හැමදෙස්සම ටින්ස් වල එන්නේ. ඉතින් ඊට පස්සේ ඔය ටින්ස් වලින් ඒව කන්න නැතුව ගෙදරදීම හදාගෙන අපිට රසට කන්න පුළුවන්. මේ වගේ හොඳ දෙයක් අරගෙන මං ආයෙත් එන්නම්. මං අනුම්මා.